සමන්තා චක්කවාලේ සු වත්්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන්මනිරාජස්ස සුනන්තු සග්ග මොක්ගදන් ධම්මසවන කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සභගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස ඉධභිග්ගවේ භිකු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දන්ජනීතිවායමතිවිරියන් ආරභතිචිත්තන්පගන්හාති පදහතිති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් පෙන්නේ ධරමස්ත්‍රවනය කරන්න අද බෞද්ධයා රූපවාහිනිුස්සේ පටිගත කොට විසුරුවාහරනු ලබන මෙම ධර්ම දේශනාව දායකත්වය දරමින් බණ අහන්නට කැමති ලංකාවපුරා විසිරී සිටින ලෝකේ පුරාම විසිරී සිටින සැදැහැවතුන් කෙරෙහි ධර්මය ශ්‍රවනය කරන් අවකාශ සලසාදමින් වටිනා ධරමදානමය කුසලය සිදුකරනු ලබන්නේ කඩවත ගෝනහේනය පදිංචි, විශ්්‍රාමලත් පාඨශාලාචාරිණී ලීලා රාජපක්ෂ මහත්මනය සහා, නන්දා රාජපක්ෂ මහත්මනය කියන දෙපල විසින්. එපෙන්නතුන් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා කඩවත ගෝනහේන විදනෙවසේ පදිංචිව සිට මීට වසර හතරකට පෙර මියගිය නන්දසීන මදරසිංහ විදුහල්පත්තුමාට සහා එතුමන්ගේ මියගේ දෙමාපියන් හා සහෝදර සහෝදරියන්ට පින් අනමෝදන් කරන්න. එවාගේම වෙදනිවසේ පදිංචිව සිට නැසේගිය පාඨසාලාචාර්ය, DC. රාජපක්ෂ මහත්මා, ඒ පෙරේරා වෙදහාමිනේ Dී රාජපක්ෂ පොඩි මහතාට පින් අනමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මීට වසර අටකට පෙරමියගේ සෝමදාසකංකානම්ගේ මහත්මාට පින් අනමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍ය මහර පදිංචිවසිට නැසීගගේ චන්ද්‍රවතයේ මන්ත්‍රීරත්න ලුවිස් පතිරණ දෙපලට පින් අනුමෝද කරන්න බලාපොරොත්තු වෙනවා. රධවානයේ පදිංචිව සිට නැසේගිය LP. චන්ද්‍රසේන ගම්පා හන්සගිරි පාරී විසූ KW පෙරේරා මහතුන්ට සහ ධර්මශ්‍රවනය සඳහා සහභාගූ සියලු දිනාගම මියගේ ඥාති හිතමිත්‍රාදීන්ට පින් අනමෝදාන් කරන්න බලාපොරොත්තු වෙනවා. එවගේ පෙන්වත් ලීලා රාජපක්ෂ නන්දාා රාජපක්ෂ ඒමෑනිවරු දෙපලට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනු නන්ද සීන මදරසිංහ මහත්මාගේ සුජීවත්ව සිටින සහෝදර සහෝදරයන් හට නිදුක් නීරෝගී දිවියකට සෙත් ප්‍රාර්ථනා කරනු ඉසිර සුදම් පුතුනුවන්ට ඉගනීම් කටයුතු සාර්ථ කර ගැනීම සඳහා තුනුරංග්‍යා ශීර්වාදය ප්‍රාර්ථනා කරනවා එවගේම උපුුල් මදරසිංහ ඉන්දුනිකා මදරසිංහ මනෝජා මදරසිංහ විජේසිංහ බෝවල යන අයගේ පවුල්ලල සේලු දිනාටත් ඇත්තන්ටත් ධර්මශ්‍රවනයට සහභාගූ සේලු දෙනාටත් සිත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තුය වෙනවා. දේශ කියාණන් වහන්සේට පින් ආශීර්වාද කරන්න බලාපොරොත් වෙනවා පූජනී දරන ගම සස ම ස් මන්ද්‍රයන් වහන්සේ ධාන පත්ව වදාල ස්වාමීින් වහන්සේලල් පින් අනමෝදාන් කරන්න ලාපරොත් වෙනවා රට දෑ සමය වෙනුවෙන් දිවිපිදූරණ විරවාන්ට පින් අනුමෝදාන් කරන්න බලාපරොත් වෙනවා. ඉතිං ඒ දායකත්වය සුලා කටයුතු කරන්න පින් වත්ලීලා රාජ පක්ෂ මෑනියන්ගේ අනදා රාජ පක්ෂ මෑනියන්ගේ ඒ සිතැන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරුත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වීවා කිය ලබි පළමුුවෙන්ම ආශීරවාද ප්‍රාර්ථනා කරම. දැ අපි පරලූසපත් ඥාති පිරිසකට පින් අනුමෝදන් කරන්න බණ කිව්වත් බණ කියන්නේ පරලූසපත් අයට නෙවෙයි කියන එක ඔ ඇත් හොඳන් තේරුම් හරගෙන බණහන්ටෝර එ නිසා ඔයත් තු පරලූ සපත්තය විදිර බණන් නැතු මේ කියන බන හොඳට අවධානයට ගනිවින් ධර්මේශ්‍රවනය කිරීම වැදගත් වෙනවා. පිනතුනේ අපේ සාමාන්‍ය බෞද්ධයෝ ගොඩාක් වෙලාවට නිවන් සැප ලැබේවා කියනකොට සාදු කියනවනේ ද හිතේ සතුටට එහෙම සාදු කිව්වට ඇතට මෙහිම සාදුකල් නිවඳගින් පුළුවන්ද එහෙම පුළුවන්ම් මේ වෙනකුටත් හැමෝම නිවන්ද කළ දේෙන්ඩෝ නේද දීපු සාදුකාරවල තරමට නිවන කියන්නේ ප්‍රර්ථනා කරල ලබාගන්න පුළුවන් එකක් නෙවෙයි නිවන කියන්නේ අධිෂ්ඨානය පෙරදැරිව ලබාගත යුතු එකක් ලැබෙන එකක් නෙවෙයි ලබා ගත යුතු එක දැන් අපි දන්නවා සාමාන්‍ය ඕන කෙනෙක් දන්නවා බුදුධහම ගැන ප්‍රායෝගික දැනුමක් තියෙන නිවන් දකින්නට කවුරු හරි කෙනෙක් හැමතිනං ඒ තැනැත්තා පෙරුම්පුරණවා කියල සඳහන් කරනවා නේද පෙරුම්පුරනවා නිවන් දකිට එතකොට පෙරුම්පුරනවා කියැෙ පාරමිතා ධර්ම සම්පූණ කරනවා. පාරමිතා කියල කියන්නේ මෙතරින් එතරට යන්න පරතරට යන්න උපකාර වෙන කුසල් එහෙම පාරමිතා තියනවා කියද දහයක් තියනවා අපි වැටගන දස පාරමිතා කියලා දස පාරමිතාාවල දාන සීල භාවනාදවසිහව සඳහන් වෙනෝ ඒ දස පාරමිතාාවල නැහැ ප්‍රාර්ථනා පාරමිතාාව කියලි එක හැබැයි දස පාරමිතාවල තියෙනවා එකක් අධිෂ්ඨාන පාරමිතාව කියලා බෞද්ධියෝ හැටියට අපි තේරුම්ග්ඩෝන අධිෂ්ඨානයේ සහ ප්‍රාර්ථනාවේ වෙනස මට කියන්න බලන්න සාමාන්‍යෙන් අපි ප්‍රර්ථනාවක් කරන්නේ ක්‍රියාවක් කරලා අවසානයේද ක්‍රියාව කරන කලින්ද ොඩක් ට අප ප්‍රර්ථනා කරන්නේ ක්‍රියාව කරට පස්සේ නේද මේ මේ ක්‍රියාව බල මේ පින්කමේ බලයෙන් මෙහෙම වේවා කියල පාථනාව. අධිෂ්ටාන කරන්න කයි වෙලාවටද ක්‍රියාවක් කරන්න කලින් ක්‍රියාව කරන්න කලින් එතුට ක්‍රියාවහා වැඩියෙන්ම බැඳීම තියෙන්නේ අධිෂ්ඨානය තුළද පාර්ථනාව තුළද අධදිිෂ්ඨානය තුළ මොකද දාම ක්‍රියාව කරලනේ ධදිෂ්ඨානය තුළ. අධිෂ්ඨානයක් තියනවා බලාපොරොත්තුව ව ක්‍රියාව විෂ්ට කරගන්න. අරක කරල ඉවරයි. ඒ නිසා ක්‍රියාවහා තියෙන බැඳීම අඩුයි. එතකොට බෞද්ධයෝ විදිහට නිවන දිහා බලන්නත් තුන් අන්නේමයි. නින ප්‍රාර්ථනා කරලා නිකංඉදල හරියන්නේ අධිෂ්ඨාන කරන ලබාගන්ටෝන්. ප්‍රාර්ථනාවල් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දැන් ඔය ඇත්තු කරන හැම ප්‍රාර්ථනාවක මේ ලෙසිංෂ්ට වෙනෝද එහ මිෂට වෙන්න නේද එකඒ ප්‍රාර්ථනාතිය නො වඩාක්කයට නමුතේ කරන ප්‍රාර්ථනා සියල්ල එලෙසිං ිෂ්ට වෙන්නේ අපි හිතන පතන සියලුම දීවල් අපිට එසින්ම ලැබෙනවනං මොනද ලෝකය අපිට අඩු හිත හිතනයෝ එවිලිම ලබාගන්න පුළන් ප්‍රාර්ථනා කරලා. එහෙනම් අපි තේරුන්ග ඕෝන නිවන කියන එකත් එහෙම ප්‍රාර්ථනා කරල ලබාගන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි බෞද්ධය හැටියට අපිට තියෙන් ඕොන නිවන පිළිබඳව කිසියම් දැක්මක් ඒ දැක්මට අනුරූපීව අපේ අධිෂ්ඨානයක් තියෙන්ටෝඕන මම මෙන්න මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියට ත නිවන පිළිබඳව දැක්මක් තියෙන කෙනාමකද කරන්නේ ඒ නිවන් මගෙහි ගමන් කරනවා නිවන් මග කියල කියන්නෙම කදද අපි දන්නෝ නිවන් මග කියන්නේ ආර්යෂ්ටහාංගික මාර්ගය කියලා එහෙනම් ආර්ේෂ්ඨහාංගික මාර්ගය ගැන්න දැනගෙන ඒ පෙළි බඳව අවබෝධයෙන් අධිෂ්ඨානය යුතුව කටයුතු කරන්නඕන ආර්ෂ්ඨාගික මාගය වඩන්ඩෝන පුරුදු කරන්නඩෝ අ මගේ හිතේ සම්මාධිට්්‍යිය වැඩේවා සම්මා සංකප වැඩේවා කිය ප්‍රාර්ථනා කර හිටිගේ වැඩින්නේ දුණු වෙන්නේ ඒක තමන් ප්‍රායෝගිකව පුහුණු කරන්න ඒ සඳහා වෙහෙසින්ඩෝන ඒ සඳහා මහන්සි වෙන්ෝන සඳහා කැපවෙන් ඩෝන. අන්නේ වෙහේසෙන මහන්සි වෙන කැපවෙන එකට කියනවා උත්සාහයට කියනවා සම්මාවායාමය කියලා. එතකොට අද ඔයත්තන්ට කියල දෙන්න බලාපොරොත්තුවන්නේ නිවන සාක්ෂාත් කර ගැනීමට අධිෂ්ඨානශීලීව නිවන් මගෙහි ගමන් කරන කෙනා විසින් සම්මාධිට්ටය රැක ගැනීම සඳහා සම්මාදිිට්ටිය වැඩීම සඳහා ඇතිකරගත යුතු සම්මා වායාමය ගැනයි. එතට දැම් මම මුලින්කිෙව්වා නිවන් මග කියන්නේ ආර්ෂ්ඨාංගික මාර්ගය කියලා. ම කදාර්ෂ්ටාික මාර්ග සම්මාදිිට්ටි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම සම්මා සති සම්මා සමාදය මේ ටිකක් විතර ගැඹරරි කියන්න බලාපොරොත්තු වෙන්නේ නිසා අවධානින් අහන්ගෙන්ට ඕන නැත්තං මේ ආර්ෂ්ඨාංගික මාර්ගයේ මේ දැන් සම්මා සම්මා කියාගෙන කියලා සම්මා ස්ලීප වෙන්න පුළුවන් නද ඒ නිසා එහෙම වෙෙන නැතුව අධිෂ්ඨානයෙන් මේ බන අහන් ටෝනු එතර ආර්ේෂ්ඨාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාන්ගේ තමයි සම්මා ධිප්ටික සම්මාදිිට්ටිය කියලි කියන්නේෙමු කද කිය ලැහෝ අපිකේනො හරි දැකීම නිවැරදි දැකීම හොඳ දැකීම යහපත් දැකීම ඔයාදී වශයෙන්. බුදුදහමට අනුව පෙන්වන්නේ සම්මාදිිට්ටි වර්ග තියෙනවා දෙකක් කියන්න බලන්න දන්නයි ලෞකික සම්මාදිිට්ටියයි ලෝකූත්තර සම්මාධිට්ටියයයි කියල සම්මාධිට්ටි වර්ග දෙක් තියනෙනවා ලෞකික සම්මාධිට්ටිය සත්වයාගේ සංසාරික යහ පැවැත්මට උපකාර වෙන දැක්ම ඇති කරන එක. ලෝකත්තර සම්මාදිිට්ටිය සත්වයාගේ සසර ගමන නවත්වීම සඳහා දැක්ම ඇති කරන එකක්. එතකොට ඔන්න අපි ධර්මය විග්‍රහ කරනකොට නිතරම පාවිච්චිකන වචන දෙකක් තියනවා. ඒ වචන දෙක තමයි පැවැත්මයි නැවැත්මයි කියලක. එතරම් දම සම්මාදිිට්ටියයේ ලෞකික ලෝකොත්තර සම්මාධිට්ටි දෙක ගත්තු. ලෞකික සම්මාධදිිට්ිය අවශ්‍ය කරන්නමු කරද. සත්වයාගේ සංසාරික යහ පැවැත්මට ය පැවැත්මට ලෞකික සම්මාධිට්ටි උපකාරක. එට පේ ලෝකෝතර සම්මාධදිිටි උපකාරවෙන්නේ නැවැත්මටයි. ඉති අන්න ඒ සම්මාදිිට්ටිය දෙයාකාරයෙන් ඇති කරගන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවනම් ඒ උත්සාහය සම්මාදිිට්ටිය සම්බන්ධයෙන් වන සම්මාවායාමය සම්මාධිට්ටිය සම්බන්ධයෙන් වන සම්මාවායාමය. දැ මා කියල දෙන්න බලාපොරොත්තුව සම්මාධිට්ටිය සම්බන්ධ සම්මාවායාමය ක්‍රියාත්ම කරන්නේ කොහොමද කියලා සම්මාවායාමය හෙවත් යහපත් උත්සාහයන් තියෙනවා කියදද හතරක්. ඒ හතරට අපි කියනවා සතර සම්යක් ප්‍රධාන වීර කියල. ප්‍රධාන් වීර කියල කියන අප විසින් ඇතිකර ගතු නිවන්මගේ දිගට පාත්වාගෙන යායුතු වීරය. එහෙම වීරය හතරක් තියෙනවා. ඔ ඇතු ඒ වීරය හතර දන්නවා මං මතක් කරන්න. පලවෙනි එක තමයි නූපන් අකුසල්, නූපදවාගෙන ඉන්න වෑයම් කරන එක උත්සාහ කරන එක ඒ පලවිනි වීරය. දෙවනක උපන්නකුසල් ප්‍රහාණය කරන්න වෑයම් කරන එක උත්සාහ කරන එක තුන්වෙන එක නූපන් කුසල් උපදවාගන්න වෑයම් කරන එක හතරවෙන එක උපන් කුසල් වැඩිදියනු කර ගැනීම සඳහා වෑයම් කර එක දැන් උත්සාහයන් කියකවුද? හතරක් කිවඔය හතට තම සතර සම්මය ප්‍රධාන වීරකිලකය එ දැ හතර ස්වභාවනු කොටස් දෙහකට බෙදන්න බළුවන් මොකද කොටස් දෙක කුසල් අකුසල් නූපන් අකුසල් උපන් අකුසල් නම අකුසල් කියන වචනි යදල නෝපන් කුසල් උපන් කුසල් එතර දැම් මෙන්න මේ උත්සාය උත්සාහයන් දෙකක් තියෙනවා අකුසලය සම්බන්ධයෙන් උත්සාහයන් දෙකක් තියනො කුසලේ සම්බන්ධය. එතකොට අපි උත්සාහ කරන්න ඕන මොකටද ැ කුසලය නැති කරගන්නයි කුසලය වැඩි කර ගන්නයි කුසලේ නැති කර ගන්න උත්සාහ කරන්න ඕන් එතකොට දෙැන් සම්මාධිට්ටිය සම්බන්ධින් ගත්තු සම්මාධ දිිට්ටය කෙන කුසලය ද කුසලය. සම්මාධිට්ටිය කියන්නේ කුස්සනය. එක අකුසලේ මොකක්ද මිච්චාදිිට්ටිය. දැන් ඔන්න හනම් අපිට දේ නොු උත්සාහයක් මොකටද මිච්චාදිිට්ටිය සම්බන්ධය. මකත් උත්සාහයි නූපන් අකුසල් උපදවගන්න ඇතුවවෙ ඉන්නයි උපන් අකුසල් ප්‍රහණ කරන්නන්නේ උත්සාහ. දැ අපි මිචා දිිට්ි කියෙනව වචන දාම අකුසල් කියන වචනට එතකරක කොහොද ගන්නේ. නූපන් මිච්චා දිිට්ටිය. උපදවන්නේ නැතුවන් උත්සාහ කරන්න ඕන උපන් මච්චාදිට්ටිය ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න අන්නේ උත්සාහයම කද සම්මාධදිිට්ටිය සම්බන්ධය කරන සම්මාවායාමයක් එමන මිචාදිිට්ිය සම්බන්ධී කියලත් කියෙන පුල මච්චා ිට්ටිය සම්බන්ධයෙන් කරන සම්මාවායාමයක් එතකොට කොහොමද කෙනෙකුගේ හිතේ මිච්චාදිට්ටියයක් ඇතිවෙන්නේ කිය අපි දෙැදකිනම් ිචා දිට්ටිය ඇතිවෙන කොහොමට කියලා තේරුම් ගන්න පුලන් සම්මාධිට්ටිය තිවෙෙන ේතු දැනගත්තා. සම්මාධිට්ටිය ඇතිවෙන්න හේතු දෙකක් තියෙනවා පලවෙනි හේතුව තමයි පරතෝ ගෝසය යෝනිසෝ මනසි කාරයකය පරතෝ ගහෝසය කියන්නේමකද අනිත් අයගෙන් අහල දැනගන්න එක දැම්ම පින්නතුම් මේ බණ කියවනෝ කියන බණට දායකත්වය තරුණවා කියන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හිතේ සම්මාධිට්ටිය ඇතිකරවන්න කරන දායකත්වය ඒකයි ධර්මදානී සියලු දානයන්ට වැඩ හලයි කියලා බුදු හාමුදුර අගේ කල්ලතේ තොට මේවාගේ රූපමාධ්‍යයක් ඔස්සේ බනක් කියවල දායකත්වය දරනවා කියල කියන්නේ ලක්ෂ ගණනාවකට එක සැරේට සම්මාධිට්ටි ඇතිකරවන්න දායක වුණාවනවා එක එතට ප්‍රබල පින්කම. එතකොට සම්මාධිට්ටිය ඇතිවෙන්නේ පරතුූ ගෝහසයකය අධිතයෙන් අහල දැනගන්නකොට. ඉස්සරකාල දැනගන්න තිබචේ කම මාද අසාග දැනගැනීම විතරන ඒනිසා ම ශ්‍රාවක ශ්‍රාවිකාව ඔබෙහිවුණේ. බහු ෘත භාවය කියන වචනයාවඒ ඇසීමෙන් ඇතිකරගන්න දැනුම නිසා. දැන් දැනුම් ඇතිකරගන්න අහන්න විතරක් ඔන්න කියවන්ඩ පුළුවන් දැන් සාක්ෂතාවේ දේ නුව ලියන්න පුළුවන් බලන්න පුළුවන් රූපානිඔසි බ්‍රේල් ක්‍රමට අල්ලන්න පුළුවන් ඒ එක ක්‍රමවලින් දැනුම ඇති කරගන්න පුළුවන් අන්නේ ක්‍රමීට ඇතිකරගන්න දැනුම තමයි පරතූ ගහෝසේ සම්මාධිට්ටි ඇතිවෙන ප්‍රධාන හේතුවාන් ඊළඟට යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය ඇනමකද නුවනින් කල්පනා කල බලක එතකොට තමයි දැක්ම පිරිසිදු වෙන්නේ. විශ්ෂන් එක හරියට කලිය වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් හොඳට මිනහි කරල බලනකොට කියන දේ එලෙසෙම් සාදු කියල පිළිගන්නයන් නැතුව නුවනින් තමනුත්තාවර්ජනය කරල කොහොමද වේක වෙන්නේ කල්පනා කනකොට අන්නේ වැටහීම වැඩි එතොරඔන්න සම්මාධිට්ටිය ඇතිවෙන්න හේතු දෙකයි පරතෝ ගොහෝසයයි යෝනිසු මනසිකාරය පරතු ගෝසේක යන සද්ධහර මනහනක වෙන ක්ත් නවෙරිය අනුන්ගේ ගෝප දූපත් අහන්න පුළලන්න්නේ ඒක නැවමේකන බනහනයක අහපු බාන හොඳවැට නුවින් මෙමනිහි කරන එක තමයි සම්මාධිට්ටිය ඇතිවන්න හේතු දෙක. එතකොට ඒකට ප්‍රතිවරුද්ධ එකනේ මිත්‍යාදෘෂ්ටිය මිත්‍යආදෘෂ්ටි ඇතිවෙන මොකක්ද බලපාන්නේ. සම්මාධිට් ඇතිවන්න බනහන්න ඕන නංම් බනාහනක නං උපකාර වෙන්නේ මෙචා දිටි තිවෙන මොනහයෝදද බණ නෙවෙයි අධර්මය හනක එකටගැන අධර්ම ශ්‍රවනය කල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වේශයෙන් වෙනත් ඒවා කියන ඉන්න ඕන තරම් බණයැයි බුදුහාමුදුරු දේශනා කරපු නැති දේවල් බණ විදිහට කියනයි න්නවා තමන්ගේ මත කියනය ඉන්නම් එතට අන්න ඒවාගේ දේව ලසත් ධර්මයෙන් එතර අසද්ධර්මය අහන කොට මොකද වෙන්නේ මිත්‍යදෘෂ්ටිය හිතටේරු. අසද්ධර්මය ඇ අහන්න පුළුවන් හැබැයි අසදධර්මය වනත් යෝනිසෝමනසිකාරයෙන් ඇහුවෝ මොකද වෙන්නේ. මේක අසද්ධර්මයග අල්ලගන්න පුළුවන්. නේද. එ යෝනිසෝමනසිකාරය නැත්තන් මේක සදධර්මයද අසද්ධර්මදගි වැටහිෙන්න. ඉතින් සමහරය අසද්ධර්මය අහනෝ කොමද අයෝ නිසෝමනසිකාරය නුවනින් කල්පනා කරන්න මෙනිහි කරන්න හිතන්නේ නෑ විමසන්නේ නෑ අන්න එහෙම වෙන කොට මකද වෙන හිතේ ඇතිවෙනවා මකදද මිච්චාදිිට්ටිය. එත මිච්ා දිටිය තිව වෙන ඕොන රනා දෙකයි මකදද අසත් ධර්මස්ශ්‍රවනයයි අයෝනිසෝ මනසිකාරය. තු මි්‍යා දෘෂ්ටි තිේරු. සම්මාදිිට්ියී ඇතියන්නේ කොමද පරතුූගෝසයයි යෝනිසෝම ධර්මශ්‍රවනයයි යෝ නිසෝ මනසිකාර එඒම තම සම්මාධිට්ටි ඇතිවේ. දැන් මොකක් ද අපි කරන්නඩ ඕන දැන් බලන්න සම්මාවායාමයේ මුල් කොටස් දෙක ඇවිල් අකුසලේ සම්බන්ධ කොටස් දෙක. ැන මිච්චා පැත්තේ කොටස් දෙක. නූපන්න අකුසල් උපද වගන්න නැතුවන්න වන උපන්න අකුසල් ප්‍රහාණය කරන්න. එත නූපන් මිච්චාදිට්ිය උපද වගන්න නැතුව න්න ඕන උපන් මිච්චාදිිට්ටිය ප්‍රාණය කරඩු. ද මච්ාදිිට්ටිය ඉපදනි කොහොමද අසද්ධර්මය ශ්‍රණයකර එහෙනම් ඔබට තියෙන්න්න ඕනු උත්සාහයක් මකදද පුළුව අන්තරන් අසද්ධර්මය අහන්න නැතුව ඒකෙන් වැලකෙන්න්න උත්සාහයක් තියෙන්නෝ. ඔබේ හිතේ මෙතෙක්කල් මිත්‍යාදෘෂ්ිගාකල් පැතිවෙල නැත්තක් ඔබ බොහෝම හොඳ කෙනෙක් ඒ හොඳ හිත රැකගණ්ඩුව ඒ හොඳ හිට නරක්වෙන්නේ කොහොමද නූපන් අකුසල් ඉපදනොත් නොපන් මිත්‍යා දෘෂ්ටි ආාවොත්. තර නෝපන් මත්‍යා දෘෂ්ටි එන්න තියන ක්‍රමේ තම අසද්ධර්මය ශවනය කරන එක. අයෝනිසෝ මනසිකාරයෙන් කටයතු කරන එක. ඒ නිසා අන්න ඒ අසද්ධර්මය ශවනය කිරීමයි අයෝනිසූ මනසිකාරයෙන් කටයුතු කිරීමයි කියනින් වැලකින් දෝ. ඒකින් වලකින එක සම්මාවායාමයක් ඒ නිකම් වෙන්නේ ගඋත්සාකල ආයාසික. ගන්න අපෝවාහන්න ගෙවත් අපේ හිතත් අවුල් වෙනවා ආදී වශයෙන් හිතලායින්ගෙන්ඩෝ. දැ පැහැදිලිවහම තියෙනවන එක ඉගැන්වීම් සිද බුදු හාමුදුරුව ලංකාවේ පුදුනා කියල කියන කට්ටියකන්නවා ඊ ළඟට වෙනත් වෙනත් විදිහට සමහර ල අද්්‍යාන උපදවා ගත්ත හාම බඩෙලිය අනෝ කියන කට්ටියයක් ඉන්නවා නේ දේ වගේ එකක ජාති පිරිසන්නවා. අසත් ධර්මය ප්‍රචාරය කරනවා දුර අ ඒ වයින් වෙන්නේ හිත තුළ මිත්‍යා දෘෂ්ටි ඇතිවෙන එක කියලා තේරුම් අරගෙන නූපන් මිද්‍යා දෘෂ්ටිය උපදවාගන්න නැතුවවෙන්න ඔබට වැෑයමක් තියෙනවා. එහෙමනං රසත් ධර්මීශවනය කරන්න ඇැතුවත් අයෝනිසූ මනසිකාරයෙන් කටයුතු කරන්න නැතුවත් ඉන්න වැෑයම් කරන්නට. ඊළඟට තව සමහර එක්ක ඉන්නවා ඒ කැට්ටිය කොහොමද ඒ අය පෙන්වත්න්නේ උපන් අකුසල්තිය න එයාලග හිතේ දම් මි්‍ය දෘෂි ඇල්ල කරන්න දන්නේ අපිහිතම කවුරුවරි පාපමිත්‍රයකුගේ ආශ්‍රයක් නිසා අසත් ධර්මය අහන්නට ගිහිල්ලවර වෙලා දැන් අසත් ධර්මය හල ඉන්නේ අයෝ නිසව මනසිකාරී නුත් වැඩකරපු නිසා දැම් මේ අසත් ධමය හල දැමයාගේ හිත මිත්‍යා දෘෂ්යෙන් හහිලතිය ඒ මිත්‍යා දෘෂ්ටයෙන් වැහිල තියෙන නිසා එයාහිත නොව මෙහෙම ගොහොමද නත්ති දින්නං නත්ති දින්න කියනක දුන්දේ විපාකනෑ නත්ති ජිට්ටං පිදූදී විපාකනෑ නත්ති හුතං ඒයන්නේ පරලූ සපත් ඥාතිීන්ට පින් අනමූදන් කිරීම පිණිස දෙන දීවල්ල විපාකනෑ. නත්ති අයංලෝකු මෙලොවක් කියලි එකක්නෑ නත්ති පරෝලෝකු මැලිලා පහ උපදින පරලුව කියලි එකක් නෑ නත්ති මාතා අම්මට සැලකුවයි කියල පිං ලැවිනෝ කියි කතාවක්නෑ නත්ති පිතා තාතර සැලකුවට වැඩක් නෑ. නත්ති ලෝකයේ සමන බ්‍රහ්ණනා ඒ ඉමංචලෝකන් සයංචලෝකන් සයන් අභිඥ්ඥා සච්චිකත්ව අවේදන්. මේලොව පරලුව සිය නුවනින් දැකලා ඒ විදිහයට සාක්ෂාත් කරගත්ත රහතන් වහන්සේලා කියල ප මේ ලෝකයේ නෑ. ඒළඟට නත්ති සත්තා ඕපපාතිකා. ඉවේ පහල වෙන දෙවිය බ්‍රහ්මිෝ වගේ කියල සත්තු. ම සත්තු කොටාසන ඉන්නන අපිටි පෙන්න පායි යදී වසි කියන මිත්‍යාදෘෂ්ටි තියෙනයින්න එත ඒවාගේ මිත්‍යාදෘෂ්ටි ඇතිවෙන්නේම අ අසත්ධර්මය අහනකොට සමහරලාට අසත්ධර්මය නෝ විද්‍යාත්මක ස්වරූපය ේද විද්‍යාවත් ගලපල ධර්මය ගලපන්න ගිහිල්ල ඔන්න එතකොට මේ බුදුහාමුදුරන්ගේ ධර්මය විකෘති කරවන අවස්ථහා තියනවා හැම එකක්ම විද්‍යාත්මක පදනමකින් බලන්න සමහරය පෙළඹේටුම්. ඉතිං ඒ තුළත් අසත් ධර්මිස් මතුවවෙන්න පුළුවන්. ඉතිං ඔන්න ඔයවාගේ මිත්‍යාදෘෂ්ටික සිතිවිලි හිතට එට සිතේ තියෙනවනම් මක අද කරන්න . මගේ හිතේ තියන සිටවිලි දුරුවේවා කියල ප්‍රාර්ථනා කර පමණින් දුරුවෙන් නැහැ. දුරුවේවා කියල හිතන එක නරකක් නෑ හොඳයි සිතිවිල්ලක් ඇතිකරගැනීම ට පසමුදරඩ ඕන උත්සාහ කරන්න ඕන ක්‍රියාත්මක වෙන්්ඩෝන න ඒ සිතිවිල්ලට අනුව තමන්ගේ පැවැත් මහදාගන්න්ඩෝඕන අන්න ඒවාගේ ඔබ කළ යුතු මේ මිත්‍යාදෘෂ්ටික සිතිවිලි පුළුවන් තරන් හිතින් බැහැර කරගන්න වෑයම් කරන්න්ඩෝ අන්න ඒක තමයි උපන් අකුසල් ප්‍රහණය කරන්න වෑයම් කරනෝ කියන උපන් මිත්‍යාදෘ්ටියය නැති කරගන්න වෑයම් කරඩෝ ඒනිසා පුළුවන් තරදැ දුන්දේ විපාක තිබෙනවා පිදූදේ විපාකතියනවාදී වශයෙන් ඒක ඇතිකරගන්න නම කද කරන්න ඕන. සම්මාධිට්ටිය ඇතිකරගන්න නං පුළුවන් තරං ඒවාගේ බණහණ්ඩුව. අනු හොඳ පැත්තරේ යන්න ඕනද බනහනකොට ඔන්න අපිට බණට අහන්න ලැබෙනෝ එක එක් කෙනා ඉස්සර කාලේ රහතන් වහන්සේලාමන තම් බුදුරජාණන් වහන්සගේ කාලේ. එකඒකාය දන්දීපු හැටි විශාකාව දන්දීපු හැටිය අනේ පිඩ සිට තුමා දන්දීපු හැටි ඔ දන්දීල ඒ අයට විපාක විදිහට ලැබච් හැටි ඒක සාටක බ්‍රාහ්මන බමුණ දන්දීපු හැටි එසැනින් මෙයාට ඒවයි විපාක ලැබිච්ච හැටි අන්න ඒවා ධනගන්නොට අහගන්න කොට ඉගනගන්නට අර මිත්‍යා දෘෂ්ටිය ටිකෙන්ටිින් හිතින් අඩුලන් එතකොට අම්මාට තාත්තාට සලකලා බොහෝ දෙනා කුසල් සිද්ධ කර ගත්ත හැට අහනට අම්මට තාතට සලකීමෙන් පවා විශාල ශාන්තතිය සලසගන්න පුළුවන් කියන හැඟීම ඇැති වෙන මිත්‍යාදෘෂ්ටියය ඇතිවෙෙනම. එක අන්නේ ඒ විදියට මිත්‍යදෘෂ්ටියය ප්‍රාණය කරන්න සම්මාධිට්ටිය නූපන් සම්මාධිට්ටිය උපදවගන්නත් ෑයම් කරන්න. එතකට පුළුවන් තරම් අ දසවත්තුක සම්මාදිිට්ටිය හිතේ ඇති කරගන්න වෑයම් කරනවනම් ඒක සම්මාවායාමයක්. කවරහරි කෙනෙකුගේ හිතේ මේ දසවත්තුක සම්මාදිිට්ටිය තියෙනවන ඊට වසමග කරන්නවා තියනවන එක තවතාව වැඩි දියනු කරගන්නලෝන් උපන් කුසල් වැඩිදියුණු කරගන්න වෑයම් කරන්නලෝ අන්නේ සඳහා කැපවේඩෝන වෙහෙසෙන්ඩෝන මහන්සි වෙන්ඩෝ එතවට පෙන්වත්නී මේ දසවත්තුක සම්මාධිට්ටියය ඇති කර ගැනීම සඳහත් අර කියපු විදිහටම සද්ධර්මී ශ්‍රවනය කරාන්ඩෝ. සද්ධර්මය ශ්‍රවණය කරා්ඩෝන් නුවනින් විමසා බැලීන වැදගත්වෙන. අන්න එහෙම කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවනම් වෑයම් කරනුවනං තමන්ගේ හිතේ මේ කියන සම්මාධිට්ටිය ඇති කරගන්නයා සම්මාධිට්ටිය සම්බන්ධයෙන් සම්මාවායා මේ ක්‍රාත්මකන කෙනෙක්. දැ මම් මේ තාම කියාගෙන එන්නේ ලෞකික සම්මාධිට්ටිය ගැන විතර මේ ලෞකික සම්මාධිට්ටිය කියල ඇන මොකක් සත්ත්වයාගේ යහ පැවැත්මට උපකාර කරන දෙයක් විතරයි ලෞකික සම්මාධිට්ටියය හඳුන්වන තැන බදුරජාණන් වහන්සේ දක්වනවා විග්‍රහවාකයක් මේ ලෞකික සම්මාදිිට්ටිය සාසවා පුඥ්ඥභාගයා උපදිවේ පක්කා කියලා ශාසවා කියන්නේම කදද ශාසවා කියන ආශ්‍රව සහිතයි ආශ්‍රව සහිතයි කියන්නේ කෙලෙස් සහිතයි ලෞකික සම්මාධිට්ටිය තුළ කෙලෙස්තීරම් පුං්ඥභාගියා පිනට නැබුරුයි පිනට නැබුරුයි. එතවට ශාසවා කියන්නේ කෙස් සහිතයි පං්ඥ භාගා කියන්නේ පිනට නැබුරුයි. එතර පින තියනෙ මොන අද යනුව බැලුවොත්. කෙලෙස් සහිත නම් පිනේ තියන්නේ ක නේද එතකොට පිංකියල කියන්නේ සත්වයාගේ යහ පැවැත්මට සිතිංකයින් වචනයෙන් කරනු ලබන හොඳ ක්‍රියා හැබයි ඒ ක්‍රියාවල තියන මොනාද කෙලෙස් සහිත බව ලෝබ දවේශමෝහ තියෙනවා. එ නිසා තමයි පින්කල්ල නිවන් දකින්න බෑ කිය. අපරාධි කර ගත් ප හිතෙන්න්න පුුවන් ගනකොට නේද. හැබැයි ඒවයි තියෙන්නේ කෙලෙස් ගොඩා කයඔයි දන්දීම ආදිය පුරුදු කරල තියන කෙලෙස් සහිතෝ තැන්යි සමහර වයස කාචයම්මලා හරිට දන් දෙෙන ඉන්නවනි හිත ඒගේ හිත සතුටුවෙන් අත් දෙක මන් සමහරතඇංගලද කියනවා අම හරයට දන් දෙෙනවාවනේ කියලා. එහම කිවම් හරි සතුට සතුට වැඩිගමට යාලකනවා එහෙමයි ස්වාමීන් වහන්ස දෙන තරමට නීතින් ලැබෙන්නේ කෙල් කියනවා නේද එහම කියෙන ඉන්නවා දෙන තරමට ලැබු නැත්තම් දෙන්නේ ඒකම් බිස්නස් එකක්න ගනු දෙන්නවා මන් දෙෙනවා ැබැයි රිටර්න එක ට වැඩියහ වැඩියෙන් ලබෙනීද සමයි දෙන්න නේද එක ඒ දෙන විදිහටම ලැබෙනවටත් වැඩිය එක බහගනාකාරයෙන් ලැබෙනව නම් කිය හැඟීම තියෙනවා එතකට ඒ දෙනදට සාපේක්ෂව හෝ සමානව හෝ වැඩියෙන් හෝ ලැබෙනවා ඒ ලබා ගන්නයි කියන හැගීමෙනවත් එක මෙදර තියෙනවා කද ලෝබය නේද නිවන් දකින්න පුළන්ද ලෝබි වැඩි කරගෙන. බැහැ. නිවන් දකින්න නමුකද කරහන්න ඕනු. ලෝබේ අඩු කරගන්න. එතවට දානයක් වනත් අපි පූජා කරන කොට කොහොමද පූජ කරන්න ඕන. මේ දානය කියල කියන්නේ අතහැරීමක්. අතහැරීමෙන් වෙන්නේ ලෝබය තුනීවීමක් ලෝබය යනු ක්ලේෂයක් කෙලෙස් තුනීවන තරමට තමයි නිවනට සමීප වෙන්න පුළුවන් වෙන්නේ කියන? හැඟීම දැනී මැතිකරගෙන තයි දෙන්ඩෝන බලාපොරොත්තුව නෙවේ. දැන්ඔයි සමහරය කියන මමනන්දන් දෙන්නේ ස්වාීන්නාන්සගේපුවිදිරට මටනම් කිසිම බලාපොරොත්තුවන්න්න ම නිකාම අතහරලදානො කියර. මමනං මොකත් ප්‍රාර්ථනා කරන්න ඇැක ඇත්ත මමුකුත් ප්‍රාර්ථනා කරන්නට ඔන්නේ හැබැයි ප්‍රාර්ථනා නොකලට හිතේ තියෙන් දෝනම කක්ද. දැක් මක්තියෙන් ෝ කිසිම් ප්‍රාර්ථනාවන්නතු අනිතට දන්දන්න පුළුවන්නේ. එ අනිතාගම් වලයිටත් හැබැයි බෞද්ධය වඋනහම දන්දෙනකොට දැක්මක්තියෙන්දෝ.. කුමක්ද දැක්ම ක්‍රියාව පිළිබඳව දැනුවත්තයෙන්දෝ. දන්දීම කියන්නේ අත හැරීම අතැහැරීමෙන් ලෝබියහ තුනවීමයි ලෝබිය තුනීවෙනවා කෙස් තුනවීමයි කෙලෙස් තුනීවන තරමට තමයි නිවනට සමීපවෙන්න කියන දැක්මතියෙන්දෝ. අන්නේ දැක්ම තම සම්මාධිට්ටය කියන තට සම්මාධිට්ටියය මුල්කරගෙන. කරනු ලබන අතැහැරීමෙන් තමයි නිවන්දකින්න පුරො එහෙම නැතුව නිකන් දෙන්නම් වාලි දුන්න කියලා ඒ නිවනට සමීපවීමක් වෙන නමුගද දෙයාගේ දෘෂ්ටිය පිරිසිදුවීමක් වෙන්නේ නැති නිසා එකකොට පෙන්වත්න්නේ ලෝබභාදී කෙලෙස් ඇවිස්සෙන විදිහට සමහරු හොඳ දේවල් කරනවා අන්න ඒ නිසා ඒ හොඳ දේවල් පින් කියලා කියන වැට කියන නිසා ඒ ලෝබෙහ සහිතව කරන හොඳ ක්‍රියාවන් ප්්‍ය භාගයක් නැරේ ලෞකික සම්මාධිට්්‍යයේ පුං් භාගය පිනට නැබරුව එකක් උපදි වේ පක්කා තුන්වැනි වචනය උපදි වේ පක්කා කියනම කද මතු විපාක ඇතිකරවන සුළි එක යන පහු සංසාරයට වට්ට වනෝ කියන එකයි සංසාරට වට වනවා කියල කියෙන යි සුගතියක් උප සලස්වනෝ මොන සුගතියක ඉපදනත් ඉපදුනාට පස්සේ මද වන්නේ දුක්විවෙන්න වෙන ඕද නැද්ද වෙනවා නද බොන්න තරම් පෝසත් පවුලක හිටිය ජාති ජරාාවයාදිී මරනාදී දුකට පත්වවෙන්න නඇද්ද පත්වෙනවා. එතකොට එහෙම දුකට පත්වෙනක නවත් අන්න තම බුදු හාමුදුරු කෙනෙක් මඟ පෙන්ුවෙන්. එහෙනම් සත්වයාට සංසාරයේ සසර දිගින්දිගට ඉපද ඉපදි මැරි මැරරි සැප විද විද ය හැටි කියල න්න බුදු හාදදුරු පාල. එකැනී ලෞකික සම්මාධදිට්ියය නෙවේ බුදුදහමී හරය මකද හරය ලෝකෝත්තර සම්මාධිට්ටය එහනම් ඔබ බෞදධය විදියට තියෙන් ඕන ඔබට උත්සාහයක් සම්මාවායාමයක් කුමක් ඇති කරගන්නද ලෝකත්තර සම්මාදිිට්ටිය ඇති කරගන්න මෙතෙක්කල් ඔබේ හිතේ ලෝකත්තර සම්මාධිට්ටිය ඇතිවෙ නැත්තං නූපන් කුසල් උපදවාලීමේ වැෑයම තුළ ුත්සාහය තුළ අන්නේක ඇති කරගන්නු. එතකොට කොහොමද කරන්න ෝන ධර්මය අහන්ඩෝන ධර්මය දකිින්්ඩෝන ධර්මය කියවන්් ඕන කෙලෙස් තුනී වෙන විදිහට ඉගැන්වෙන. බනත් තියනෝ සමහර වෙලාට කෙලෙස් වැඩිවෙන විදිහට නේද මෙහම දුන්නත්මයාටමයාට වගේ ලැබෙනවා කියන කතාාවන තරන් තියනන ඒ කතා ඔහම යාට ලැබෙනයාට ලැබනෝගේ මටත් ලැබේවී කියන හිතින් දෙනවා එතකොට ලෞකික සම්මාධිට්ටයෙන් දී තියනවා ලෞකික සම්මාධීටය නිසා කර්ම රැස්වෙලා තියනු කර්ම රැස්වෙච්ච නිසා පැවැත්ම තහවුරව ලතියන සංසාරයට වැටිල තියනවා තින් ඉපදීගෙන සැවිඳගෙන අ ජාති ජරාවයාදි මරනාාදීයට ගොදුරීගෙන අන්න පුළුවන් ඇයි බුදුගෙනෙ පහල නඒකට නෙවින්නේ බදු කෙනෙක් පහලවෙන්නේ මේ සත්ත්වයා දිගින්දිකට ඉපදදිීපති මැරිමැරි යන මේ දුක්සහිත ගමන නවත්තන්. ඒ නවත්තන්න අවශ්‍ය වෙන සම්මාදිිට්ටිය ඇතිවෙෙන ලෝකෝත්තර පැත්තිෙන්. ඒ නිසා ලෝකෝත්තර සම්මාධිට්ටිය ඔබේ හිතට ගන්්ඩෝ. ලෝකෝත්තර සම්මාධිට්ටිය ඇති කරගන්නෙක් කෙනා සිතිංකයින් වචනයෙන් ක්‍රියාත්මක වෙනෝ හොඳ විදිහට හැබැයි ඒ හොඳ ක්‍රියාකාරකන් තුළ කෙලෙස් නෑ. කෙලෙස් නැතුව කරන හොද ක්‍රියාකාරකංවලට කියනෙමොනෝ කියලද කුසල් කියලා කෙලෙස් සහිතව කරන හොඳ ක්‍රියාකාරකංවලට ගැන්නේ පින් කියලා. එට කෙෙ නැතුව කරන හොඳ ක්‍රියාකාරකංවලට කියන්නේ කුසල් කියලා. ඒ තුළ තමයි සත්වයාගේ සංසාර ගමන නවත්න්න පුළුව. දැ මෙහිම හිතන්න කවුරු හරි කෙනෙක් ඔන්න මැරෙනෝ මැරෙන වෙලාවට එයාගේ හිතේ කෙලෙස් නෑ කෙෙස් නැති කරලා මැරනෝ තයාර මොදෙන්. එයා ආපහ උප දෙන්නේ නෑ කෙලෙස් නැති කරල මැරෙන කවුද රහතන් වහන්සේ නේද. කවුරු හර කෙනෙක් මැරෙනවා හබැයි මැරෙන වෙලායාගේ හිතේ කෙලෙස් තිනවා මොකදන්. කෙස් යාගෙන මැරනොත් මොකවෙන්නේ නැවත උපදිීනවා. නේද. කොහේද උපදින්නේ සුගතියේද දුකදීද. ? දෙගා තියේම උපදීනවා. අපි ගැන හිතන් අපි ගියාත්ම මැරෙනකොට කෙලෙස් තියාගෙන මැරුණා. දැන් කොයි දීපදිලින්. අපි ගාත්ම මැරනකොට හෙලෙස් තියාගෙනද ැරුණු නැද නැතිවද තියාගෙනන්න එහහින්ද නිපදිල තියන්නේ නේද? කෙස් නැති කල ගාත්මන්න අපි උපදදින්නේ අපිත් ්‍රහත් වෙලා එතට අපි දැන් ඉපදිලා න කොහිද ඉපදිලින් සුගතය දතය සුගතිය මනුෂලෝකය කියන සුගතියක්නේ නේද එතකොට කෙලෙස් සහිතවීමට ආවේනික පහලය තමයි නැවත උපදිනක ඉපදනෙක් කෙනා සුගතිය හරි දුගතිය යන්න හරි තීරණය වෙනම කක් නිසාද එයා කරන පින හරි පව හරි මුල් කර කෙන ංකරපු අය සුගති උපදිනෝ පවකරපුය දුගති උපදිනවා එතකොට දෙගටයම උපදිනම කක් නිසාද කෙලෙස් තියන නිසා එතකොට බෞද්ධය විදියට උත්සාහ කරන්න ඕන දුක්විඳන තැන උපදිනක නවන්නද සැපවිදින තැන උපදිනක නවත්න්නද හෙම නැත්තන් සම්පූර්ණම උපදිනක නවත්න්නද සම්පූනය උපදිනක නවත්න්න ඒක බැරිනම් අඩුගානි ස්සලනාවත්තගන්න ඕන දුක්විඳ තැනට අන්නැතු ඉන්න. අන්නේ සඳහා අආශ්‍ය කරනවා කද ලෞකික සම්මාධිට්ටිය. ඉති දැන් අපි පුරල්ල තියෙනෝනේ.නද. ලෞකික සම්මාධිට්ටිය අපිට තිබි්ච නිසා තීතයේ අපඒ ටානු හැසිරිච්ච නිසාිදැන් කහමරිිකල සුග තිය විලින්නවා. ඇැ ඊට පස්සම කද කරඩෝට. ඊට පසෙත් එතනම්ම ආපහු ආපහපදින දේමත කර කරින් දෝට. නෑ ඊට වැඩියට එකක් ද ඇඩ්වවාන්ස් වෙන්නඕ. මෙච්චර අමාරු දුර්ලබ මනුෂ ීවිතයකුත් ලබාගෙන බුද්ධෝත් පාද කාලයක ඉපදීමේ භාග්‍යත් ලබාගෙන. කල්ලයාන මිත්‍රයන්ගේ ඇසුරත් ලබාගෙන. සද්ධරමය ශ්‍රවණය කිරීමේ භාග්‍යත් ලබාගෙන සුදුසු ප්‍රදේශවල ජීවත්වීමේ භාග්‍යත් ලබාගෙන ඔය ඔක්තුම තියාගෙන ඒේද ආයය එත්තනට මේන විදිහට වැඩ කරගන්න ඕන ඒ ජීවිතයේ ඇති වැඩක් නෑනේ. මෙච්චර හොඳ වටනු මනුෂ්‍ය ජීතයක් ලබල තියෙන්නේ අපේ ගමන තිකක්හරි වේගුවත් විස්සරහට නිවනට ලංකරව ගන්නයි. අන්නේහ හින්දා හුදු සාම්ප්‍රදායක ලෞගෙක සම්මාධිට්ටියයෙන් බැහැර වෙලා ලෝකෝතර සම්මාධිට්ටියට නැඹුරු වෙන විදිරි වැඩ කරන්න. ඒ ලෝකෝත්තන සම්මාධදිිට්ටිය ඇතිකර ගන්න පුළුවන් වෙන විදිහේ ධර්මේශ්‍රවනය කරන්න. ද ලෝකෝත්තර සම්මාධිට්ටිය කියල කියනය කට තව නමක් තියන මකදේ. ඒ තමයි චතුසච්ච සම්මාධිට්ි චතු සච්ච සම්මාදදිටි ගැනු කද චතුරාර සත්‍යය පිළිබඳව ඇති නිවැරදි දැක්බ අන්නේඒ පිිබඳ නිවැරදි දැක්මක් ඇති කරගන්නමනවාද චතුරාර් සත්‍යයට ගැලපෙන බණහ්ඩුව ඒ නිසා දැන් අම්මට සැල කනක හොඳයි තාතර සැලකන එක හොඳයි ගීගේ කවි බණයි විරිදු යහා හිටිය ඇති ඒ අහන් නිපා කියනකනේ ඒත් කරන්න ඉඳල හිටල නමුත් ඒ මට්ටමින් ඉස්ස රහට එන් ඩෝන දැක ඒට වැඩිය හිත්ඩෝන කල්පනා කරන්න ඕ මේ ඔක්කොම අවකාශ තියෙද්ද කොහමද අපි මේ සසර දුකට පත්වනි අපි නවත්ත ගන්න කියලා විමසන්ඩෝන ඒකට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කට මේ චතුරාට සත්‍යය පිළිබඳෝ දේශනා වැඩි වැඩි හ්ෝ අන්න හම ඩිවෙඩීෙන් අහනකොට ලෝකුතර සම්මාධදිිට්ටිය ඇතිකරගන්න පුළුවන් දුක්ක සතතියේ වෙන්නේ කොහොමද ඒ ටික ටික දැන ගණ්ඩුවන දැන් අපි හිතන දුක්ක සත්ත්‍යය කියනක මේ ජාතිපි දු ඉපදිනක දුකයිෝ අයසනයනක දුකයි ලඩවවෙෙනදක දුකයි මරන දුක ඔඒ එකක විතරනනි ඉතර සත්්‍යයක් සම්බන්ය න පුංචිලාමය කිහිප දෙෙනනකොට අන්ඩ නොකට ඒක තමයි මේ උපදිනක දුකයි කියලගෙන හෙම හිතනාව නේද ඒබස ආපාව හිතන වයසට ගිල්ල මේ කොන්ද කුදු වෙලා ඇබි දගන්න බැරුවල් ඇමරැලි වැටල දත් හැරිි ින්නකොට ඒ එක තම මේ වයස යක දුකයි ඔවිදිෙත්මයි නහිතන් හැබැයි පෙන්වත්න දුක කියන එක මේ මොහොති හටගන්න එක කොහොමද හට ගන්න කල බුදුහන්රෙක්ර අවස්ථාවක දැන්ගර සයුත්ත නිකාා තියන දුක්ක සූත්‍රය කියල සූත්‍රය ඒක සඳහන් කරන දුක හටගන්න හැටි කොහොමද පොඩ්ඩක් කියන්න. අපට ඇහැක් තියනෝ. බාහිර සමාජි රූපයක් තියනවා. ඇහැ ඇසුරහිතිය නො විඤ්ඥාණයකරෙන චක්කු වි්ඥාන කියල. ඔය තුනම එකතු කරන බලවේගයට කියන ස්පාර්ශය තින්නම් සංගති පස්සු. ඒතුනි එක වෙච් ගාම මකති කරන්න ඇහැ බාහිරවතියන රූප දකිනෝ පස්සපච්චා වේදනා කියන එකයි. දැක්කහම වේදේති තන් සංජානාතිය. දැක්කරූපේ අඳුනගන්නවා. අඳුනාගෙනමකද කරන්නේ. වේදනා පච්චයා තන්හා අඳුනගත්ත රූපයේ තන්හාවෙක් පැදිෙනවා. තන්හාාවෙන් බැඳුනාමකදක එරන්න ඒ අතහරින්න කැම තිනෑ. තන්හාපච්චය උපාදාන උපාදාානකනෙ ලඟට ගන්න. ඇදළගන්නවා. අති ඇදලගන්නවා නේ හිතිං අලල් ලඟට ගන්නවා. උපාදාන කියෙන ක. මේික වන්න හන්ේ ම රුපිය දකින සැනින් වෙන දේවල්ම එකක වචන ලි විි ්‍රහකකාරට. ඒට පස්සේ ඊට පසමකතික ගන්න උපදාාන පච්චා බව් ලඟට අරගෙනවලේගේ හිතී තියාගන්න. තියාගන්න කොහොමද නිත්‍ය සඥඥාව වෙනස් වෙන නෑ කියන හැකිීමෙන් තියාගන්න. එහම වෙනස්වෙෙන නෑ කියන හැකිීමෙන් තියාගෙනින් දෙ මේක හැමතිස් සේම වෙනස්ව නැතු තිය නවාත් නෑ හැමතිසේමත් ඇති වෙනවා නැති වෙනවා. ජරාමරණ. න්න බවපච්චයා ජාති හිතේ තියාගත්තාම හිතේ තියනක මෙක උපදිනවා. උපදිනක ආපහු වෙනස් වෙන ජරාමරණ ඒතකොට වෙනස්වීම තුළ මොකද දැන්ෙනස් හිතේ තියාගත්තේ වෙනස්වෙෙන නෑගීල හිතගන්නනෑ ඇැබැයි වෙනස්වෙෙන නෑගීල හිතාගෙන හිතේ තියාගත්තර බලනකොට වෙනස් වෙන හැමතිස්ය. එතට වෙනස්සටමයා කැමති නෑ අකමැති වෙන සක්කා හමුකද වන්න දරාගන්න බැද්දුකයි නහිදේ. රේ දුක හටගන්න කොතනද මේ මොහොතෙමයි. රූපය දකින මොහොතෙම දුක හටගන්න එ දුකා අරගන්නේක නවත් අන්න මොද කරන්න්ඩෝඕනු රූපේ දකින මොහොතෙම බැඳීම නවත්තඩ. රූපේ තිීන බැදඳීම නවත්තාන්න බැඳීම නවත්තන්න මොද රන්් ෝඩ රූපේ දිහා අනිතිතේ දුක අනත්ව වශයෙන් ත්‍ර ලක්ෂණී ැකිින්ඩ. ඕනිකක් වෙන ස ලා න තවසු තයෝක මති සවම විදිරතින්නේ කියන හැඟගේීම තියෙන ඕන ඒඔය ඇලින්නේ. ඒ ඇලු නැත්තං ඒ වෙනස් වුනා කියලා දුකක් නෑ. නේද. ඉතින් අන්නේ ඒ විදිහට ඒ මොහොද තුළ අරමුණු පරිහරණය කරන්න තරම් අපි දියුණු මනසක් ඇතිකරගන්නටෝ. ඒකට අවශ්‍යයි ධර්මයි ශ්‍රවනය කරන්න වන්. ධර්මය ගැඹුරු ධර්මය අහන් අහන්න තමයි මේ හැබෑ ධර්ම මාර්ගය විවර වෙන්නේ. දුක නැති කරන මාර්ගය විවර වෙන්නේ. සම්මාධිට්ටිය ෝතර පැත්තිෙන් ඇති වෙන්න කට. එති ලකෝතට සම්මාධිට්්‍ය ඇතික කර ගන්න ඔය චතුරාර් සත්්‍යය පිළිබඳවකි වෙන ධර් ශ්‍රවනය කරනවාවාගේම ඊට පස් ධර්මයට අනුව නුවනින් මිහි කරන්නටනු. එකදා යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියනක හරි වචන අර්ථයකත්තොත් පටන් ගැනීමේ සිට මිනිහි කිරීම. යෝනී ර කියෙන උත්පත් ස්ථානය කෙනෙක පටන්ගත්තයහ ඉන් තැනීදර ම මෙනිහි කරනවා. ැ දහනහිට ගත්ත දුක හටගත්ත තැන ඉදල මෙනෙහි කරනවා. දෙමං කියවන දුක හටගත්තේ හැටි රූපය අ තිබුණන බාහිර සමාජි ඇහැත්තියෙනවා චකුවිඤ්ඥානය තියනවා එතනන්නේ මේ රූපය මුල්රගෙන දුක හටගත්තේ. අන්න ඒ දුක හටගත්ත හැටි පටන්ගත්ත තැන ඉදල මෙිහිරගෙන යනොට මේ දුක නැතිකරගන්න ඕන කොතැනින්ද කියෙලා ට වැටහෙනු. එට වැටහෙනො මේ රූපය බැඳුන තැන ඉඳදල තමයි දුක හට ග ගත්ත. ඒයි බැඳුන කියලා යහිට පස්සේ බලනවා හේතු විමසන විමසනකට තේරෙනවා මේක වෙනස්වෙනි නෑ කියල හිතච්චහිදයි බැඳදුුන ඉතිං ඇතර වෙනස්වෙන්න කියල හිතුනට මොකද ස්වභාව වෙනස් වෙලායනවා එහනම් බැඳන්න දෙන්න නෑ කියලා තාරනවා. එහෙම අත හැරියන දුකක් නෑ අන්න එහම දුකක් නැතුව ඉන්න වන හම ොහදම ැපි ඉන්නෙක් සතුටින් ඉන්නෙක්ෙ සැනසිල්ල ඉන්න කෙනෙක් බවට පත්ව වනවා. ඉතිං ඒ දෘෂ්ටිය ඇති කරගන්න නිකම් බැ ඒකට ධර්මය අහන් අර්කීපපු විදිහට චතුරාට සත්‍ය පිළිබඳව කියන ධර්මය අහන්ඩෝන යෝනිසෝ මනසිකාරි පුරුදු කරන්න. අන්නේ සඳහතිය නොන උත්සාහයක් නේ බණ අහන්න ඒ වගේ බනහන් උත්සාහයක් තියෙන්නවා. වැඩේ ති ඒවගේ බනහන්නකොට ගොඩකර නින්දයන ඒ එතවට ින්දයනක නවතකගන්න උත්සාහඇති දන තියන ද නැතිකරගැනීමට උත්සාහඇත්තිය ට. එතින උත්සාහ කියල කිය නූපන් අකුසල් උපදවගන්න නැතිව උත්සාහය නේද. ඒවාගේම නින්ද යනවන උපන් අකුසල් ප්‍රාණය කරන නත්සාහයඇතියෙන් ටෝ. ඒවාගේ නූපන් කුසලයේ උපදවගන්න උත්සාහේතියෙන්ට. කැන නූපන් සම්මාධිට්ටිය ලෝකෝතර පැත්තිෙන් උපදගන්න ඔබ ෑයාම් කරු. උපන් සම්මාධිට්්‍යයත්තිය නොනං මේ ලෝකූතර සම්මාධිට්්‍යියත්තිය නොනම් චතුරාර් සත්‍ය ධර්මය පිබඳ බට දැක්මක්තිය න ඒ දැනුම දැක්ම වැඩිදියුණු කරගන්න ඔබ වෑයම් කරන්නු. අන්න එහෙම වෑයම් කරන තනමට තමයි ඔබ නිවන් මගේ ගමන් කරන පුද්ගලයෙක් බාට පත්වේ. එහෙම නැතුව නිවන් සැප ලැබේවා කිව ගමන් සාදුකිව්වදේක ලබන්න බෑ. ත මෙන්න මේ කියන නිර්වාණ මාර්ගයේ උත්සාහයෙන් කැපවීමෙන් කටයුතු කරන්න අවශ්‍ය කරන බොහෝම වැදගත් සිතිවිල්ලක්තමයි සම්මාවායාමය කියන්න. සම්මාවායාමය කියනක පින්නතුනි ධර්මයෙහි සඳහන් සතර සම්ය ප්‍රධාන වීරය කියන නමිනුත් අඳුනවා. එට ද් ඉදපාදග විරිය ඉද්දිපාද කියල කියන්නේ සම්මාවායාමයම තමයි. ඉන්ද්‍රිය ධර්ම විග්‍රහයේදී විරිය ඉන්ද්‍රිය කියල කියන්නේ බලධර්ම විග්‍රහයේදී. ඉන්ද්‍රිය බලය කියල කියන්න සම්මාවායාමයට තම. ඒළඟට බෝද්ධහංග ධර්ම විග්‍රහයේදී විරිය සම්බෝජ්ජගේ කියලා කියන්නේ මේ කියන සම්මාවායාමේ තමා. එතකට මේ ඔක්කෝම හරියට බැලියුතුම කදද සිතුවිල්ලක් විතරයි. විරිය කියල කියන්නේ අපි සාමාන්‍ය හිතුවට මේ කයින් කරන මහන්සි වෙලා කරන ක්‍රියාවක්ය කියල විරිය කියන්නේ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලේ, මේ අවට්පුට් එක තමයි ක්‍රියාකාරකම ඒ ඒ සිතිවිල් අපි සමාජගත කරන්න අපේ බාහිර ක්‍රියාකාරකම්පලි තොර අන්නේ සිතුවිල්ල හිත තුළ ඇති කරගන්න එක ඒ වීර්ය සිත තුළු උපදවාගෙන රැකගන්න එක ඉතාම වැදකක් වැඩේ තියෙන සමහරු මොහබෝ මහන්සින් උත්සාහ කරලා සිතිවිල්ල ඇතිකර ගන්නවා හැබැ ඊට පසේ ඇතිකර ගත්තට පස මුකතු වෙෙන්නේ ගණන් ගන්න ඇතුේන්නවා ගන්න ගන්න ඇතු හිටියම පවු පෙරලිල්ල නැති වෙලා ය. තැන් කන්දක් නගෙනකොට උනත් එහෙමයි උඩට නගෙන අමාරුවෙන් අමාරුව. නැග්ගට පස්සේ පවත්වාගෙන රැඳීන්න උනන්දුවක් නෑ. එතට සමහට හළකර ාහගෙන අන්තත් පුළුව ඒම නැත්ත පෙරලල්ල වැටන්න තුළුව. අන්න ඒවාගේ උත්සාහේ නැති තැන පවත්ව ගන්න බෑ. එනිසා ආයාසිෙන් ඔබ උනන්දුවෙන් කැපවීමින්. සම්මාධිට්ටිය හිත තුළ ඇති කරගන්නත් ඕන ඇති කරගත්ත සම්මාදිිට්ටිය දිගින්දිකට පවත්වාගෙනයන්නත් වෑයම් කරන්නෝ. ඉති ඔබට පෙර කරන ලද පිංවල බලයෙන් ලෞකික සම්මාදිිට්ටියය උපතත් එක්කම ලැබිල තියෙනවා. අම්මල තාත්තලා පොඩි කාලින්ඳල කිය ලෞකික සම්මාදිිටියය නද පුත මේක කරන්න එපා මේක නරකයි මේක කරන්න මේ හොඳයි ඔයා දිවශන් හොඳ නරග කියලදුන්න ංචි කාලය අපි දර්ක කරන්න ගන ඇයි එපා කියන්නේ ඇයි හොඳ ැතේ මොකද පින මකද පව කියන්න අපි විග්‍රහ කරගන්න තර්ක කරන්න කියනෑ අපි එපාකි උපකි වැලකුණනා එක මේ හේතු අම්ම කියපු හිද තාර්ථක කියපු හින්දා නේද කරන්න ගපු කරා එකම හේතු අම්ම තාර්ථ කිය ප හිදා ඒ නිසාම අපි අම්මට්ටමකින් අප සංසාර ජීවිතයේ දුගතියකට නොයා ආරක්‍ෂා කරගන්න වාසනාවන්ත වෙලා තියන එහෙම වාසනාවකුත් උදා කරගෙන තියෙන වෙලාව බුද්ෝත් පාද කාෙකෙ පදදිල සදධර්ම ශ්‍රණ කිරීමේ භාගල ිල කල්්‍යා මිත්‍රියන්ගේ ඇසුරත්ත විිල තිනෙන ෙනලාවක අපි ලෝකෝත්තර පැත්තර නැඹුරුවෙන නැතුව ඔහේ උපන්නට ගත්තෙන් ජීවිත තල්ලු කරගෙන ගෙහිල්ලා ආයිත් වෙනත් ලෝකයකට ගිහිල්ලා සැපවිඳවින්න ඉඳලා යෝ විදිර ලෝකෙවටේ මේ සංසාර ජක්‍රයේ සැරිසරන්න ගත්තොත් අපිට දුකෙන් නිදහස් වීමක් නං වෙෙනන අන්න ඒ තත්වය නැති කරගන්න අපි හොඳට සම්මාදිිට්ටිය පෙරදර කර ගත්ත මාර්ගාග වඩන්න. ඒ සඳහා සම්මා වායාමය ඉතාම හොඳින් පුරුදු කරන්න. එනිසා ඔන්න නැවතමං සහිකඳවන්නන් සම්මාදිිට්ටිය පිළිබඳව තිබියේතු සම්මා වායාමයයි මම්ම තක්කලේ සම්මා ධිට්ටිය කොටස් දෙකයි. ලෞකික සම්මාධදිට්ටියයයි ලෝකූතර සම්මාදිිට්ටියයි ලෞකික සම්මාදිිට්ටි ඇති කරගැනීමට පරතුූ ගහෝසය යෝනිසූ මනසිකාරරිය උපකාර වෙනවා මිච්චාදිිට්ටිය ඇතිවෙන්නේ අසත් ධර්ම ශ්‍රවණය සහ අයෝනිසූ මනසිකාරය නිසා එනිසා මෙන්න මේ සම්බන්ධින් අපට සම්මාවායාමයක්තියෙන් දෝන මිච්චාදිිට්ටිය සම්බන්ධයෙන් අපිට වෑය මක්තියෙන්ව සම්මාවායාමයක් නූපන් මිත්‍ය දෘෂ්ටින් උපදවගනි නැතුවීන් අපි වයම් කරන්න් ඕන. න් මති්‍ය දෘෂ්ටිී ප්‍රහාණය කරන්න වැෑයම් කරඩඒ සම්මාවායාම සමාධිට්ටී සම්බන්ධ සම්මාවායාමේ තමයි නූපන් සම්මාධිට්ටිය උපදවාගන්න අපි වෑයම් කරන්න ඒ සඳහා පුළුවන් තර ධර්මය හ්ඩුව එතුර ධර්මී තියෙනවා පවැත්ම පිණිස උපකාරවෙන ධර්මතියන නැවැත්ම පිනිස උපකාරවෙන ධර්මතියනවා නැවැත්ම පිණි උපකාරවන්න ධර්ම තමයි ලෝකෝත්තර සම්මාධීට්‍ය පතු ගන්න උපරවවෙන්නේ ලෝකෝතර සම්මාධීට්ි ගැන චතුරාර්ය සත්‍යය පිළිබඳව ඇතිවෙන අවබෝධය. අන්නේ චතුරාර් සත්‍ය ධර්මය තේරුම් ගන්න පුළුවන්ගෙන විදි බණ වැඩි වැඩියෙන් අහන්න ඒවා නුවනින් හොඳින් මෙනෙහි කරන්න එහෙම කරන තරමට අකුසලෙන් විිදිල කුසලයට නැඹුරු වෙලා ඔබේ සංසාර්ගමන කෙටි කරගන්න ඔබට වාසනාව උදාාවවා එලෙ සිං කටයුතු කරන්න පින්වත් හැම දෙනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ීට සිතෙන් ප්‍රාථනාක. ආකා සට්හාාචු බුම්මට්හා දේවානාගා මහිද්දිකා උ්ඥන්තන් අනමු දෙත්වා චිරංරක් හන්තු ශාසනං චිරං්‍ර හන්තු දේශනං චිරංරක් හන්තුත්වංසදා ධර්මස්ශ්‍රවනානි සන්සයෙන් හැමට උතුම් නිවන්සුව සැලසේවා. පින්වත්න්නේ අදමඋතුම් ධර්මදේශනාව දායකත්වය සුලා කටයුතු කළේ කඩවත ගනහන පදිංචි විශ්්‍රාමලත්, පාර්ශාලාචානයේ ලී ලා රාජ පක්ෂ මහත්පනයේ සහ නන්දාරාජ පක්ෂ මහත්මනය කියන දෙපල විසින් ඒ පරලූසපත් කලින් නම් සඳහනකටපු ඥාතීන්ට පින් අනුමූදාකිරී බලාපපුරොත්තුවෙන්. බොහෝ දිනාට ධර්මය ශ්‍රාවනය කරන්න අවකාශ සලසාදීම තුළ පහළ කරගත්ත ධර්මධදාන ඔය කුසල බලෙන් එ නම් සඳහන් කරපු පරලූ සපත් සියලු ඥාතයෙහුද පින්වත් ඔබ සෑම සසිලු දෙනාගේ පරලූ සපත් ඥාතේෙහුද පින් අනමෝදන් වු සුව පත් වෙත්වා කියල සාධකිල පින්දන්න. ලෝකත් සම්බුධ සාසනයක් සුරකින සියලු දෙවියෝ පින් අනමෝදන් වෙත්වා ආශිරවාද කරන්නට බලාපොරොත්තුවන පින්වත් හැම දෙනාටම දෙවියන්ගේ යාශීරුවාද හිමි කරත්වා කියල සාදු කියල දෙවන්ට පින්දෙන්. මේ උතුම් කුසල් බෙලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාට පින් වත් ලී ලාරජ පක්ෂමෑණය අන්ටත් න්ද රාජ පක්ෂ්මාණයන් ත් මේ පින්කමට විවිධාකාරී අතහිත දු උදඋපකාර කළ සෑම් සියලු දිනාටමත් නිදුක්ී රෝගී සුව චිර ජීවනය වේවා මෙලොව සුව වේවා පරලවසූවේවා හැමට හැකි තරම්මික්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියල සාදුකල ප්‍රාතන කරන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි.